මේ වන විට ලංකාව අපරාධකරුවන්ගේ රජධානක් බවට පත් වී තිබෙනවා. මෙන්න මේ අපරාධ පිටුපස පොලිසිය සහ ඉහළ දේශපාලඥයින් සහ ඇතැම් පාතාල නායකයන් සිටින බවට තමයි අපට නිරතුරුව අසන්නට දකින්නට ලැබෙන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි දේශපාලඥයින් ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය සහ ආනුභාවය ඇතුව තමයි මේ ප්‍රබල සැලසුම් සහගත අපරාධ සිදු කරනු ලබන්නේ. ඉතින් ඒවා අවසානයේ නීතියේ රැහෙනින් වසන් කිරීමට විවිධ ආකාරයේ දහං ගැට පවා ඔවුන් විසින් යොදනවා. ඉතින් එහෙම බලනකොට පසුගිය දිනක සිදු වූ ක්ලබ්බසන්තගේ ඝාතනයත් මෙම දේශපාලනය සහ පාතාලය සහ ඉහළ පොලිස් නිලධාරීන්ගේ අනුග්‍රහය සහ ආනුභාවය ඇතුව සිදු වූ අපරාධයක් ලෙස තමයි අපට අර්ථ දක්වන්න සිද්ධ වෙන්නේ. මොකද විශේෂයෙන්ම තවන් සඳහන් කළ යුතු දෙයක් තමයි දැන් මේ අපරාධයේ සිදු වී සතියකටත් වැඩි කාල පරිච්ඡේදයක් ගත වී තිබෙනවා. නමුත් අද වෙනතුරුත් ඊට අදාළ සැබෑ අපරාධකරුවන් සහ ඊට අදාළ අවියායුධ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැහැ. ඉතින් ඒකින්ම පැහැදිලිව පෙන්වන මූලික වශයෙන් මේ අපරාධයේ පිටුපස ඉහළ පොලිස් නිලධාරීන් දේශපාලඥයින් සහ පාතාලයේ යම් පිරිසක් නිරතුරුවම සිටින බවක් තමයි ඒ තුලින් පෙන්වුම් කෙරෙන්නේ. එහෙමත් නැත්නම් මේ මීට සම්බන්ධ අපරාධකරුවන් සහ අවියායුධ අද වෙනතුරුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇයි? දැන් මෙන්න මේ පාතාලය සඳහා මෙන්න මෙවැනි අපරාධ සිදු කිරීමේදී මීට අදාළ හොඳ උදාහරණයක්, එහෙම නැත්නම් හොඳ නිදසුනක් තමයි මා මේ ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ. දැන් මේ මා කියන කරුණු කාරණා පිළිබඳව ඔබට නිරතුරුව හොඳට ඇහුම්කම් දුන්නොත් දැක ගන්න පුළුවන්, අසන්නට පුළුවන්, හිතන්නට පුළුවන් මෙවැනි අපරාධ සිදුවීම සඳහා දේශපාලනය, පොලිසිය සහ මොන ආකාරයෙන් සබන්තාවයක් පවත්වනවාද කියන කරුණ. මොකද මේ කරුණ විශේෂයෙන්ම ඔබ දන්නවා කවුරු ජාතික නිදහස් පෙරමුණේ නායක පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියන්නේ කවුද කියන එක. ඔහු මතුපිට සමාජයේ පෙනී සිටින්නේ ඉතාමත් දේශප්‍රේමී, දේශහිතේසී, ජාති මාමක, ජනතාවාදී මානුෂික මුහුණුවරක් පොරවා ගත් පුද්ගලයෙක් තමයි මේ විමල් වීරවංශ කියන්නේ. ඉතින් ජනතාව රවට්ටමින් දේශපාලන කඩතුරාව තමන්ගේ එකම ගැලුම ලෙස සලකමින් තමයි මේ පුද්ගලයා මේ විවිධ ආකාරයේ අසමත් ජාති ජේවල් සිද්ධ කරනු ලබන්නේ. ඉතින් මෙන්න මේ පුද්ගලයා පොලිසියත් යොදාගෙන, විශේෂයෙන්ම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්වත් යොදාගෙන සිදු කරන ලද ඉතාමත් අප්‍රසන්න තිරිසන් අපරාධයක සුලමුල තමයි මා මේ හෙලිදරව් කිරීමට සූදානම් වන්නේ. ඉතින් මෙහිදී විශේෂත්වය තමයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින්ම බුද්ධි අංශ යොදවා සිදු කරන ලද පරීක්ෂණයකින් තමයි මේ මා විසින් ප්‍රකාශ කිරීමට යන කරුණු කාරණා පවා අනාවරණය වී තිබෙන්නේ. ඉතින් අන්නේ පරීක්ෂණයෙන් හෙළිදරව් වූ කරුණු ඇසුරු කරගෙන තමයි මා මේ කරුණු කාරණා ඔබ වෙත ප්‍රකාශ කිරීමට යන්නේ. මොකද අපි කවුරුත් දන්නවා විමල් වීරවංශ කියන්නේ ඉතාමත් දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කර ඒම පක්ෂයේ ප්‍රගමණය වෙනුවෙන් විශාල කැපවීමකින් කටයුතු කළ පුද්ගලෙක්. නමුත් ඔහුගේ විනය විරෝධී, දූෂිත, අසමජ්ජාදී වැඩ කටයුතු හේතු කොටගෙන තමයි එම පුද්ගලයාව පක්ෂයෙන් පවා දොට්ට දැමීමට කටයුතු කරේ. ඉතින් මේක කවුරුත් අද දන්නවා. ඉතින් මන් මේ කියන්න යන්නේ මෙන්න මේ පුද්ගලයා පක්ෂය තුල සිටදී පමණක් නොවේ, පක්ෂයෙන් ඉවත් කරීදී ඉවත් කළ පසු පවා විවිධ අසමජ්ජාති වැඩ කටයුතු වල නියලී සිටිනවා, අපරාධ වල නියලී සිටිනවා. දැන් මම මේ කියන්න යන අපරාධයක් එවැනි බරපතල ගණයේ අපරාධයක්. ඉතාමත් කූට ලෙස සැලසුම් සහගතව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා සමග එකතු වී තමයි මේ දේ සිද්ධ කරලා තිබෙන්නේ. ඉතින් මේ දේ ඇසුවාට පස්සේ මෙවැනි අපරාධ සිද්ධ වෙනවාද, මෙවැනි සැලසුම් සහගත ක්‍රමවේදයන් අනුව මෙවැනි දේවල් සිද්ධ වෙනවාද කියලා ඔබට වේලාවකට විස්මය ජනක ආකාරයේ සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මේ අපරාධය සිදු වී ඇත්තේ මෙන්න මේ ආකාරයට. මොකද මේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා දිනක් බස්නාහිර පළාත් බුද්ධිංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ප්‍රියදර්ශනට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. අපි විසින් කරන ලද නිරීක්ෂණයකදී අනාවරණය වූ කරුණු කාරණාවලට අනුව දේශබන්දු තෙන්නකෝන් විසින් මේ පොලිස් ස්ථානාධිපතිවරයාට දුර කතා කරලා තිබෙන්නේ
බිින්දුවයි හැත්තේකයි අටසිය පනස්නමයයි දහයයි දාහත කියන දුරකතන අංකින්. දැම් මේ බුද්ධියන්ස ස්ථානාධිපතිවරයාගේ සම්පූර්ණ නම ඉහල නාමගේ සුනෙත් චන්දික පියදර්ශන. ඔහු බස්නාහිර පලාත් බුද්ධියන්සේ ස්ථානාධිපතිවරයා. මේ බස්නාහිර පලාත් බුද්ධියන්සේ පිහිටා තිබෙන්නේ බොරැල්ල පොලිස් ස්ථානය පිටු පස තමයි මේ ස්ථානයේ පිහිටා තිබෙන්නේ. මේක කාලයක් තිස්සේ මේ දැන් අවුරුදු 30කට ආසන්න කාලයක් තිස්සේ විවිධ ආකාරයේ ප්‍රධානී මෙහි භාරව කටයුතු කරා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති ආනන්ද ලෙවංගම, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති ජකත් පොන්සේකා, මෙන්න මේ වගේ විවිධ නියෝජ්‍ය පොලිස්පති වරුන්ගේ නායකත්වයේ යටතේ තමයි කාලෙන් කලට බස්නාහිර පළාත් බුද්ධියන්සේ මෙහෙයුම් වැඩකටයුතු සිදු කරනු ලැබුවේ. ඉතින් මෙහි නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ අයෙක් තමයි ආනන්ද ලෙවංගම කියන්නේ. මගේ බොහෝම කිට්ටුවන්ත හිතවත් මිත්‍රයෙක් තමයි ආනන්ද ලෙවංගම කියන්නේ. ඉතින් මේ ආනන්ද ලෙවංගම මෙහි නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරන විට මම නිරතුරුව සතියකට හෝ සති දෙකකට සැරයක් එම ස්ථානයට පවා යෑමට පුරුදු වුණා. මොකද ඔහු සහ මගේ අතර තියෙන සබඳතාවය හේතු කොටගෙන ඔහුගෙන් මට බොහෝ බුද්ධියන්ස තොරතුරු ලබා ගැනීමේ හැකියාවකුත් ඒ තුළ ස්ථාපිත වී තිබුණා. ඉතින් මෙන්න මේ ස්ථානයේ පහු කාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරේ අර මා පෙර ප්‍රකාශ කරන ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් පියදර්ශන. ඉතින් දිනක් පසුගිය කාලේ මේ දේශබන්දු පොලිස්පතිවරයා විසින් සුනෙත් පියදර්ශනට අර විදියට කතා කරලා තියෙනවා. කතා කරලා කියලා තියෙනවා, කඩුවෙල ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක නමක් ප්‍රකාශ කරමින් අන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා වෛද්‍ය මධ්‍යස්ථානයට මුවාවී කුඩු බිස්නස් එකක්, කුඩු ජාවාරමක් පවත්වාගෙන යනවා. අන්නේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ බුද්ධි වාර්තාවක් තමන්ට දෙන්න කියලා තමයි පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දීලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව ඊට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා බස්නාහිර පළාත් බුද්ධියන්ස ස්ථානාධිපති පියදර්ශනට සුරංග කියලා පුද්ගලයෙකු සම්බන්ධ කරලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ සුරංග කියන පුද්ගලයාගෙන් ඊට අදාළ තොරතුරු ලබාගෙන බුද්ධි වාර්තාවක් මට ලබලා දෙන්න මෙන්න මේ කඩුවෙල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා වෛද්‍ය මධ්‍යස්ථාන මුවාවෙන් කුඩු ව්‍යාවරමක් සිද්ධ කරනවා කියන එක තමයි ඒ වார்த்தාවට ඇතුළත් කරලා මේ ආකාරයට වෛද්‍ය වார்த்தාවක් ලබා දෙන්න කියලා කියලා තියෙන්නේ. ඉතින් ඒ අනුව පොලිස්පතිවරයා විසින් මේ බස්නාහිර පළාත් බුද්ධියන්ස ස්ථානාධිපතිවරයාට සුරංගගේ ජංගම දුරකථනයත් ලබා දීලා තිබෙනවා. ඒ අපිට ලැබී ඇති තොරතුරු වලට අනුව ඒ ජංගම දුරකථනය තමයි සුරංගගේ 077777 14 65 කියන්නේ. ඉතින් මෙන්න මේ අංකයට කතා කරලා අදාළ තොරතුරු ලබා ගන්න කියලා තමයි පොලිස්පතිවරයා සුනෙත් පියදර්ශන කියන ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබෙන්නේ. ඉතින් ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා මේ සුරංග කියන පොලිස් සුරංග කියන සිවිල් පුද්ගලයෙකුට කතා කරලා ඊට අදාළ තොරතුරු විමසා තියලා. ඉතින් එහිදී ඔහු ප්‍රකාශ කළා තියෙනවා, කඩුවෙල වෛද්‍ය මධ්‍යස්ථානයේ අදාළ වෛද්‍යවරයා මේ ආකාරයට වෛද්‍ය මධ්‍යස්ථානට මුවාවී කුඩු බිස්නස් එකක් කරනවා කියලා. ඉතින් නමුත් ඔහු සිදු කරන ලද එම කරුණු කාරණා පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා මොකද ඔහුගෙන් ලබාගත් තොරතුරු බුද්ධි විමර්ශනයකට ලක් කළා තිනෝ, ඒ කියන කරුණු ඇත්තද නැත්තද, එහෙම නැත්නම් මෙතන වෙන මොන ප්‍රශ්නයක් තිබෙනවාද යන කරුණු කාරණා පිළිබඳ නිරවුල් කර ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපති සුනිස් පියදර්ශන බුද්ධි පරීක්ෂණයක් ආරම්භ කළා තිබෙනවා. ඉතින් ඒ බුද්ධි පරීක්ෂණය සඳහා ඔහු යොදාගෙන තිබෙනවා බස්නාහිර පළාත් බුද්ධියන්සේ සේවය කරන පොලිස් පරීක්ෂක ඉන්දික ඇතුළු තවත් පොලිස් බුද්ධි පොලිස් නිලධාරීන් 3 දෙනෙක් යොදාගෙන තිබෙනවා. මේ ඉන්දික කියන්නේ දෙහිවල නැදිමාලේ ප්‍රදේශයේ පදිංචිකරුවේ. ඉතින් මෙන්න මේ ඒ අනුව මේ පොලිස් කණ්ඩායම සුනෙත් පියදර්ශන පොලිස් පරීක්ෂක ඉන්දික ඇතුළු ඒ තවත් පොලිස් නිලධාරීන් 3 දෙනෙක් කඩුවෙල පිහිටි අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය මුල් කරගෙන සති කිහිපයක් තිස්සේ ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා තිනු, බුද්ධි පරීක්ෂණයක් පවත්වලා තිනු. මෙම ස්ථානයේ මේ කියන ආකාරයේ කුඩු බිස්නස් එකක් සිද්ධ වෙනවද නැද්ද කියන කරුණු කාරණා සොයා ගැනීම සඳහා
අර සුරංග කියන පුද්ගලයා දුන්නු තොරතුරු ආශ්‍රය කරගෙන පරීක්ෂණයක් කරලා තිබෙනවා. ඉතින් ඒ පරීක්ෂණයේදී ඉතාමත් පැහැදිලිව කරුණු කාරණා අනාවරණය වෙලා තියෙනවා. මේ කියන ස්ථානයේ ඔය පොලිස්පතිවරයා හෝ එහෙම නැත්නම් පොලිස්පතිවරයා සම්බන්ධ කරන ලද සුරංග කියන පුද්ගලයා දෙන්න ලද තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නෑ කියලා. මොකද මේ වෛද්‍ය මධ්‍යස්ථානය වෛද්‍ය මධ්‍යස්ථානය රෝගීන්ට ප්‍රතිකාරණ ලබන දෙන ස්ථානයක් මිසක් ඔය කියන ආකාරයේ කුඩු බිස්නස් එකක් කරන ස්ථානයක් නොවේ කියන කරුණ ඉතාමත් පැහැදිලිවම එම බුද්ධි පරීක්ෂණයේදී කරුණු කාරණා අනාවරණය වෙලා තිබෙනවා. දැන් එහිදී ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා, මේ බුද්ධි නිලධාරින්ට මේ තමන්ට මේ තොරතුරු දුන්න, එහෙම නැත්නම් පොලිස්පතිවරයා විසින් සම්බන්ධ කර මේ සුරංග කියන එක්කෙනා තමන්ටත් බොරු තොරතුරු ලබා දීලා තිබෙනවා කියලා කරලා. ඒ අනුව පොලිස්පතිවරයාටත් හොර රහසේ මේ සුරංග කියන්නේ කවුද කියලා ඊළඟට බුද්ධි නිලධාරින් විසින් පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. මේ සුරංග කියන්නේ කවුද කියලා ඔහුගේ දුරකථන දත්ත පරීක්ෂා කරමින්, ඔහු ඉන්න ස්ථාන පරීක්ෂා කරමින්, ඔහු සබන්තා පවත්වන්නේ කවුද කියන ඇතුළු තවත් බොහෝ කරුණු කාරණා සහ ඔහු මෙවැනි තොරතුරක් මේ ආකාරයෙන් මේ වෛද්‍යවරයා ඉලක්ක කරගෙන ලබා දුන්නේ ඇයි කියන එක තමයි මේ පරීක්ෂණයේදී බස්නාහිර පළාත් බුද්ධිංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් පියදර්ශන ඇතුළු ඒ නිලධාරීන් විසින් තමන්ගේ බුද්ධි පරීක්ෂණයට ලක් කරලා තිබෙන්නේ. ඉතින් එහිදී හෙළිවෙලා තිබෙනවා මේ සුරංග කියන්නේ විමල් වීරවංශගේ පුද්ගලික ලේකම් ඉෂිකා කියන තැනැත්තියගේ සැමියා කියන එක. මේ විමල් වීරවංශගේ පුද්ගලික ලේකම් ඉෂිකා කියන තැනැත්තියගේ සැමියා තමයි මේ සුරංග කියන්නේ කියන එක. ඊට පස්සේ තවදුරටත් ඒ ඔස්සේ පරීක්ෂණ කිරීමේදී අනාවරණය වෙලා තිනෝ මේ සුරංග සහ විමල් වීරවංශ කියන්නේ ඉතාමත් කුළුපඟ බොහෝම කිට්ටුවන්ත මිත්‍රයෝ කියලා. මොකද ඒ දෙන්නා අතර මේ කතා කරන මේ මොහොත වෙනතුරුත් ඉතාමත් රහසිගත බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඉතාමත් යම් යම් කටයුතු තේදෙනවා. සමාජයේ පිළ නොගන්නා දේවල් සම්බන්ධයෙන් දේවල් සිද්ධ වෙනවා. ඒවා සමහර දේවල් මේ ආකාරයට මට ප්‍රකාශ කිරීමේ අපහසු තත්ත්වයේ තිබෙනවා. ඒවා ප්‍රකාශ කිරීම ඉතාමත් සදාචාරාත්මක නැතයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා සමහර දේවල් කොහොම කෙසේ වෙතත් ප්‍රකාශ කරන්නත් අපහසුයි. එතරම්ම අසමජ්ජාති දේවල් විමල් වීරවංශ සහ සුරංග කියන පුද්ගලෝ දෙදෙනා අතර සිද්ධ වෙනවා. ඒ නිසා ඒවා ප්‍රකාශ කිරීමට යන්නේ නැහැ. කෙසේ වෙතත් මෙන්න මේ සුරංග කියන පුද්ගලයා සහ මේ ආකාරයේ තොරතුරු හෙළිදරව් කිරීමේදී මේ සිද්ධියට අදාළ බොහෝ කරුණු කාරණා අනාවරණය කර ගැනීමට බුද්ධි නිලධාරින්ට හැකියාව ලැබී තිබෙනවා. මේ ඉන්නේ මේ සුරංග සහ ඔහුගේ පවුලේ අය. මේ ඉන්නේ මේ විමල් වීරවංශගේ ඔය පුද්ගලික ලේකම් ඉසිකා කියන තැනැත්තිය. මේ ඉන්නේ ඔය කියන සැමියා සුරංග. මේ තියෙන්නේ ඔහුගේ තවත් පින්තූරයක් පෙන්නන. මේ ඉන්නෙත් ඔහු තමයි, මේ ඉන්නේ සුරංග කියන පුද්ගලයා. ඉතින් මෙන්න මේ සුරංගගේ සිද්ධියට අදාළව මේ පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් තමයි මේ ඉන්නේ. මේ ඒ පොලිස් නිලධාරීන් තමයි මේ ඉන්නේ. දැන් මෙන්න මේ පොලිස් මේ බුද්ධි පොල් මේ මේ තියෙන්නේ ඔය කියන බස්නාහිර පළාත් බුද්ධිංශයේ තමයි මේ පිහිටා තිබෙන්නේ. බස්නාහිර පළාත් බුද්ධිංශය බොරැල්ල පොලිසිය පිටුපස තියෙන. මේ ඉන්නේ ඒකේ ස්ථානාධිපති සුනිත් පියදර්ශන කියන මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ නිලධාරියා තමයි මේ ඉන්නේ මෙතන ඉන්නේ පැහැදිලිව. මේ ඉන්නේ ඔහු තමයි. මේ ඉන්නේ ඔහු තමයි මේ පැහැදිලිව පෙන්වන්නේ කරගෙන. දැන් මෙන්න මේ නිලධාරියා තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික වශයෙන් පරීක්ෂණ පවත්වලා තිබෙන්නේ. ඒනේ ඔහු. දැන් මෙන්න මේ පරීක්ෂණයේදී ඉතාමත් සැහැදිලි මේ අනුව දැන් මේ ආකාරයට බුද්ධි නිලධාරින්ට ඉතාමත් පැහැදිලිව කරුණු කාරණා අනාවරණය වුණා. මෙතන කුඩු බිස්නස් එකක් සිද්ධ වෙන්නේ නැහැ. මේක මේ තමන්ගත් නොමග යවලා මෙතන සිදුවෙන වෙනත් මොකක් හරි මේගොල්ලෝ අතර තිබෙන ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා තමයි ඊළඟට පොලිස් නිලධාරින් මේ ආකාරයට මේ සුරංග කියන නිලධාරි පුජ්‍යලයා සමග සම්බන්ධ මේ පරීක්ෂණ පැවැත්වුවේ. එතකොට තමයි හෙළි වුණේ ඔහු මේ ආකාරයට විමල් වීරවංශගේ පුද්ගලික ලේකම් වරියගේ සැමියා කියන එක. ඊට පස්සේ තවදුරටත් සොයා බලලා තියෙනවා, එහෙනම් මේ සුරංග විමල් වීරවංශ සහ
පොලිස්පතිවරයා කියන මේ තුදෙනා අතර තිබෙන සම්බන්ධය කුමක්ද කියලා පොලිස්පතිවරයාටත් හොර රහසේම බුද්ධි නිලධාරීන් විසින් වෙනම පරීක්ෂණයක් ආරම්භ කළා තිනවා. මොකද ඒක පොලිස්පතිවරයාට ආත් වෙන කිසි කෙනෙකුට නොකියා ඒ නිලධාරීන් තුන්දෙනා උස් කළා තිනවා මෙතන මොකක් හරි ජල්තර කේස් එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා මේක මොකද්ද මේ තුන්දෙනා අතර යම් කිසි සම්බන්ධයක් තියෙනවා නම් ඒ සම්බන්ධෙ මොකද්ද ඒ පිටුපස තිබෙන්නේ කොහෙද කියලා මේ පොලිස්පතිවරයාත් විමල් වීරවංශත් මේ සුරංගා කියන තුන්දෙනා පිළිබඳවත් වෙනම පරීක්ෂණයක් ආරම්භ කළා තිබෙනවා. අන්න එතෙන්දී තමයි හෙළිවෙලා තිබෙන්නේ මෙහි සැබෑ කතන්දරය කුමක්ද කියලා. එතකොට ඒ කතන්දරයේ හෙළිවීමත් සමග බුද්ධි නිලධාරීන් දැඩි විශ්මයට පත් වෙලා තිනවා. මේ තමන්ගත් අමාරුවේ දාලා තමන්ටත් බොරු තොරතුරු දීලා තමන්ගත් නොමග යවලා විමල් වීරවංශන් පොලිස්පතිවරයාත් මේ කියන සුරංග කියන පුද්ගලයාත් වෙනම ගේමක් මෙතන ගහන්න ගිහිල්ලා තිබෙනවා කියලා. දැන් මොකද්ද ඒ ගේම එහෙම නැත්නම් ඒ සැලසුම කුමක්ද කියන එක තමයි ඊළඟට එම පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙන්නේ. එහිදී තමයි හෙළිවෙලා තිබෙන්නේ මේ විමල් වීරවංශගේ පවුලේ ඥාති දියණියක් විමල් වීරවංශ කියන මේ පුද්ගලයාගේ අතින් අපයෝජනයට ලක් වී තිබෙනවා. ඉතින් 16 හැවිරිදි දැරියක් තමයි මේ අපයෝජනයට ලක් වී තිබෙන්නේ විමල් වීරවංශගේ අතින් ඔහුගේ පවුලටම අයත් ඥාති දියණියක්. ඉතින් මේ සිද්ධියට භාජනය වූ ඒ ඥාති දියණිය, ඒ ඥාති දියණිය සහ විමල් වීරවංශ අතර තිබුණු සම්බන්ධතාවයේ මේ කවුද මේ ඥාති දියණිය, කොහොමද ඥාතිකම් වශයෙන් මේකට සම්බන්ධ වෙන්නේ කියන ඒ සියලු කරුණු කාරණා අපසතුව තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේ මේ සිද්ධියට අදාළ මේක අපයෝජන සිද්ධියක් නිසා ඒවා හෙළිදරව් කිරීමට අපි උත්සාහ කරන්නේ නැහැ. කෙසේ වෙතත් මෙන්න මේ 16 හැවිරිදි දියණියව මේ විමල් වීරවංශ විසින් මේ ආකාරයට අපයෝජනයට ලක් කරලා තිබෙනවා කියන එක ඒ දැරියගේ දෙමව්පිය පවා දැනගෙන ඉඳලා නැහැ. කෙසේ වෙතත් දැනගත්තට පස්සේ යම් හේතුවක් මත දැනගත්තට පස්සේ මේක ඇත්තද නැත්තද මෙවැනි දෙයක් සිදු වෙලා තිබෙනවද නැද්ද කියලා සොයා බැලීම සඳහා එම දියණියව ඔය කඩුවෙල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට රැගෙන ගොස් එම වෛද්‍යවරයාගේ වෛද්‍ය පරීක්ෂණයකට ඉතාමත් රහසිගතව ලක් කළා තිබෙනවා. ලක් කළා බලලා තිනෝ මේ ආකාරයේ අපයෝජනයක් ඇයට සිද්ධ වෙලා තිබෙනවද නැද්ද කියලා. අන්න එහිදී කරුණු කාරණා අනාවරණය වෙලා තිනෝ මේ කියන පුද්ගලයා අතින් හෝ එහෙම නැත්නම් කුසේ වෙතත් මේ දියණිය මේ අපයෝජනයකට ලක් වෙලා තිබෙනවා කියලා ඒ වෛද්‍ය පරීක්ෂණ වලින් කරුණු කාරණා තහවුරු වී තිබෙනවා. ඉතින් ඒ තහවුරු වීමදී මේ දැරියගෙන් දෙමව්පිය තවදුරටත් ප්‍රශ්න කළා තිබෙනවා. අධිකතුව කාගේ අතින්ද මේ දේ සිද්ධ වුණේ කියලා. අන්න එතකොට තමයි අනාවරණය වෙලා තින්නේ මේ දේ සිද්ධ වෙලා තින්නේ විමල් වීරවංශගේ අතින් කියන එක තමයි එහිදී කරුණු කාරණා සිද්ධ වෙලා. දැන් මේ සිද්ධිය ඊට පස්සේ දෙමව්පිය දැනගැනීම සමග දෙමව්පිය දැඩි විශ්මයටපත් වෙලා දැඩි ප්‍රශ්නකාරී තත්වයටපත් වෙලා ඔවුන්ටත් හිතා ගැනීමට නොහැකි තරම් බරපතල වස්ලා තින මේ තමන්ගේම පවුලට සම්බන්ධ තමන් සමග කුළුබගව නිරතුරුව ආශ්‍රය කරන මෙවැනි පුද්ගලයෙක් තමන්ගේ දියණියකට මෙවැනි දෙයක් සිද්ධ කරාම ඔහුනුත් දැඩි විශ්මයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔහු විමල් වීරවංශ සහ අන්තිමට මේ දැරියගේ මව සහ ඒගොල්ලෝ අතර දරුණු ගැටුමක් ප්‍රශ්නයක් පවා සිද්ධ වෙලා තියෙනවා. මේ දේ ඇයි කියලා. එහේ අනුව ඔහුන් පොලිසියෑමට පවා සූදානම් වෙලා තියෙනවා. ඒ වෛද්‍යවරයා ප්‍රකාශ කළා තියෙනවා මේ වෛද්‍ය වාර්තාව ආශ්‍රය කරගෙන ඔගොල්ලෝ පොලිසියට ගිහලා පැමිණිල්ලක් කරන්න ඊට පස්සේ ඒ සම්බන්ධව ඒකට සාක්ෂ්‍ය දෙන්න පවා ඔහු සූදානම් වෙලා තියෙනවා ඒ වෛද්‍ය වාර්තාවලට අනුව. නමුත් විමල් වීරවංශ තමන්ගේ දේශපාලන බලය යොදලා එම දියණියගේ පවුලේ අයට මරණ තර්ජන එල්ල කළා තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳ පැමිණිලි කරොත් මරා දමනවා, ඝාතනය කරනවා, නැති බංගස්ථාන කරනවා බලාව. ඒ නිසා පොලිසිය එහෙම යන්න එපා කියලා දැඩි ලෙස තර්ජන ගර්ජන එල්ල කළා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි, දැන් එහිදී විමල් වීරවංශටත් මේ සිදුවීම් හරහා දැනගන්න ලැබිලා තියෙනවා මේ කඩුවෙල වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා විසින් මේ ආකාරයට පරීක්ෂණයට භාජනය කළා. ඊට අදාළ මේ වෛද්‍ය වාර්තාව පවා නිකුත් කළා තියෙනවා. ඒ නිසා මේ වෛද්‍යවරයා තමන්ට ලොකුම තර්ජනයක් ප්‍රශ්නයක් වශයෙන් කරුණු කාරණා ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් බීතියට පත් වූ විමල් වීරවංශ ඊළඟට දෙවෙනි පියවර වශයෙන් කුමක්ද කළා තියෙන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කතා කරලා තිබෙනවා. කතා කළා මේ සිද්ධිය යම් කිසි ආකාරයෙන් දැනුම් දීලා ඔහුට කියලා තියෙනවා මේ කියන වෛද්‍යවරයා මේ සිද්ධිය පිළිබඳ තමන්ට විරුද්ධව කට උත්තරයක් දෙන්න පුළුවන්, ඇක්ෂන් එකක් ගන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනම අගතිදාමී ක්‍රියාදාමී
යෙදෙන්න පුළුවන්. එනිසා ඔහු සම්බන්ධයෙන් කුමන හෝ ආකාරයේ දෙයක් කළා ඔහුව නිහඬ කරන්න කියන එක කියලා තියෙනවා. ඉතින් එහිදී ඔහුන් දෙදෙනා අතර සිදු වී ඇති කතාබහ වලට අනුව පැහැදිලි කරුණු කාරණා ප්‍රකාශ වෙලා තියෙනවා. එහෙමනම් මේ වෛද්‍යවරයාව කුඩු ජාවාරම් කරනවා කියලා කුඩු සිද්ධියකට සම්බන්ධ කරලා ඔහුව අත්අඩංගුවටගෙන රිමන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධියකට ඊළඟට සැරිසරනවා. ඉතින් ඒ අනුව තමයි මේ ලිංගික අපයෝජන සිද්ධිය යටපත් කිරීම සඳහා, එහෙම නැත්නම් ඒක වෙනත් කූට ක්‍රියාදාමයකට වෙන පැත්තරනවා, මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා වෛද්‍ය මධ්‍යස්ථානට මුවා වෙලා කුඩු බිස්නස් එකක් කරනවා කියලා ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා තමයි ඊළඟ සැලසුම ඒ අනුවට විමල් වීරවංශ පොලිස්පතිවරයා හරහා දියත් කරලා තිබෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි කරුණු. ඊළඟට මේ සිද්ධිය පිළිබඳ කරුණු කාරණා සියල්ල අනාවරණය කරගත් පසු මේ බස්නාහිර පළාත් බුද්ධ්‍යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනේත් ප්‍රියදර්ශන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පුද්ගලිකවම ගිහිල්ලා හමු වෙලා තිබෙනවා. හමු වෙලා කියලා තියෙනවා මේ සිද්ධිය, මේ වෛද්‍යවරයා කුමන ආකාරයෙන්වත් මෙවැනි කියන දෙයකට, ඉගෙන කුඩු බිස්නස් එකකට සම්බන්ධ නැහැ. ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ මූලාශ්‍ර කරගෙන කිසිදු කුඩු බිස්නස් එකක් සිද්ධ වෙන්නේ නැහැ. මේක අමූලික බොරුවක්. මේකේ ඇත්ත කතාව තමයි විමල් වීරවංශ මෙන්න මේ වගේ අපයෝජන සිද්ධියක් කළා තියෙනවා. එහි වෛද්‍ය වාර්තාව මේ වෛද්‍යවරයා සතුව තියෙනවා. පරීක්ෂණ සිද්ධ කළා තිබින්නේ ඒකයි. මෙන්න මේ කරුණු සියල්ල මා පෙර කර ප්‍රකාශයට අදාළ සියලු කරුණු කාරණා බස්නාහිර පළාත් බුද්ධ්‍යංශ ස්ථානාධිපති වරයා පොලිස්පති දේශබන්දුව පුද්ගලිකව හමු වෙලා ඒ සියලු කරුණු කාරණා අනාවරණය කළා තිබෙනවා. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි, එහිදී මේ පරීක්ෂණ වේදී තවත් දෙයක් අනාවරණය වෙලා තියෙනවා. මේ දැරිය පමණක් නොවේ, මේ පවුලට අදාළ තවත් මේ වගේ තරුණියක් මේ විමල් වීරවංශ අතින් මෙවැනි අපයෝජනයකට ලක් වී තිබෙනවා කියලත් ඒ පරීක්ෂණයේදී අනාවරණය වෙලා තියෙනවා කරුණු කාරණා. එතකොට ඒ පවුලටම අදාළ දරුණියන් දෙදෙනෙක් මෙවැනි අපයෝජනයකට ලක් වෙලා තියෙනවා කියන එක තමයි ඒ පරීක්ෂණයේදී. දැන් මේ කරුණු කාරණා සියල්ල බස්නාහිර පළාත් බුද්ධ්‍යංශ ස්ථානාධිපති වරයා පොලිස්පති වරයාට ප්‍රකාශ කරාට පස්සේ ඒ සියල්ල අහගෙන ඉඳලා අවසාන මොහොතේ කුමක්ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර තිබෙන්නේ? එහු කියලා තියෙනවා, ඔයාගේ ඔය පඬිත කතා ඕවා මට වැඩක් නැහැ, වෛද්‍යවරයා කුඩු බිස්නස් කරනවා කියලා මට රිපෝට් එකක් එවන්න, ඉතුරු ටික මම බලා ගන්නම් කියන එක තමයි දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත් බුද්ධ්‍යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනේත් පියදර්ශනට ප්‍රකාශ කරලා තිබෙන්නේ. නමුත් සුනේත් පියදර්ශන ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙලා තියෙනවා, සර් මිනිස්සුන්ග මෙවිනි දෙයකට බොරුවට චෝදනා කරලා මට බොරු රිපෝට්, බොරු වාර්තා දෙන්න බෑ. ඒ නිසා එවැනි රිපෝට් එකක්, ඔහු කුඩු බිස්නස් කරනවා කියලා බොරු වාර්තාවක් දීමේ හැකියාවක් මට නැහැ කියලා ඔහු ඍජු වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ, එවැනි බොරු වාර්තාවක් ඔබතුමා වෙත ඉදිරිපත් කරොත් ඒක නීතිමය වශයෙන් මටත් විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මාවත් මේ බොරු වැහක යන කුණුගොඩකට අහු වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම වුණොත් මටත් මේ යම් අවස්ථාවක නීතියේ රැහැන්ට කොටු වෙලා මටත් අත්අඩංගුවට පත් වෙන්නත් බැරි කමක් නැහැ. ඒ නිසා මෙවැනි බොරු චෝදනා ඇතුළත් කළා මට එවැනි රිපෝට් එකක්, එවැනි වාර්තාවක් සකස් කිරීමට හෝ එවැනි දෙයක් ප්‍රකාශ කිරීමට කිසිදු හැකියාවක් නැහැ කියලා ඉවරලා ඉතාමත් පැහැදිලිවම බස්නාහිර පළාත් බුද්ධ්‍යංශ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ සිද්ධිය සිදු වී දින කිහිපයකට පසු බස්නාහිර පළාත් බුද්ධ්‍යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනේත් පියදර්ශනව බස්නාහිර පළාත් බුද්ධ්‍යංශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේ දේශබන්දු තෙන්නකෝන්ටත් ඒ වගේම ඔහුගේ පුද්ගලික සහකාර නිලධාරියා වශයෙන් කටයුතු කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් දහනායකටත් හිතවත් ඔහුගේ ගෝලයෙක් වන කොළඹ අපරාධ කොට්ටාසයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහව බස්නාහිර පළාත් බුද්ධ්‍යංශ ස්ථානාධිපති වරයා වශයෙන් පත් කරලා තිබෙනවා. නමුත් දැන් මෙන්න මේ සිද්ධිය මුල් කරගෙන යලිත් මේ කියන වෛද්‍යවරයාට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. දැන් ඔහුට අලුතෙන් මේ විදි බුද්ධි වාර්තාවක් කැඳවීමේ හැකියාවක් නැහැ. අලුත් නිලධාරියෙක් මේ විදිහට පත් කරත් ඔහු කුඩු බිස්නස් කරනවා කියලා එවැනි වාර්තාවක්
අවස්ථාවක් සැපීමේ හැකියාවක් නැහැ. නමුත් ඉදිරි දිනකදී හෝ මතු දිනකදී හෝ කිසියම් අවස්ථාවකදී හෝ මේ කියන වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයාව යම් හේතුකින් පාතාලේ අපරාධකරුවන් පිරිසක් හෝ එහෙම නැත්නම් පොලිසියෙම ක්‍රියාත්මක වෙන පාතාල අපරාධකරුවන් පිරිසක් යොදවා වෙඩි තබා ඝාතනය කිරීමට බැරිකමක් නැහැ. ඊට පස්සේ පොලිසිය විසින්ම ප්‍රකාශ කරයි මේ වෛද්‍යවරයා මේ වෛද්‍ය මධ්‍යස්ථානයේ දමාගෙන පාතාලේ කුඩු බිස්නස් කාරයෝත් එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කරලා තිබෙනවා. ඒ කුඩු බිස්නස් වලදී ඇති වූ මුදල් ගනුදෙනුවක් හේතු කොටගෙන මේ වෛද්‍යවරයාට පාතාලේ එහෙම නැත්නම් කුඩු බිස්නස් කාරයෝ විසින්ම වෙඩි තබා ඝාතනය කරන්නට ඇතැයි කියන ප්‍රකාශය මතු දිනක ජනමාධ්‍ය තුලිනුත් පොලිසිය තුලිනුත් ප්‍රකාශයට පත්වීමට බැරි කමක් නැතයි කියන අනතුර මේ අවස්ථාවේ කල් වේලා ඇතුවම ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබෙනවා. මොකද අපි දන්නවා ක්ලබ් බසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අද තිබෙන්නේ එවැනි ස්වභාවයක්. ඒ නිසා දැන් මෙන්න මේ මාක ප්‍රකාශ කරන කරුණු කාරණා තුලින් මේ මාක කරලද කරුණු කාරණා මේ සියල්ල මා විසින්ම ප්‍රකාශ කරන දේවල් මේවා පොලිස් බුද්ධි අංශය විසින් සොයාගත් කරුණු කාරණා ආශ්‍රයෙන් තමයි මා මේ ප්‍රකාශය සිදු මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ. දැන් ඔබට මේ තුලින් පවා ඉතාමත් පැහැදිලිව පෙන්눔 කරනවා පොලිසිය දේශපාලකින් එකතු වෙලා මොනතරම් කූට ක්‍රම දේවල් වලටින් මිනිස්සු අසු කළා, මිනිස්සුන්ව ඝාතනය කරන, මිනිස්සුන්ව විනාශ කරන, මිනිස්සුන්ව රිමාන්ඩ් බාරයට පත් කරන මොනතරම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල් මේ තුලින් දියත් වෙනවද කියලා ඔබට මේ තුලින් මේ කරුණු කාරණා තුලින් පැහැදිලිව පෙන්눔 කරනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ ලංකාවේ සිදුවෙන පාතාලය එහෙම නැත්නම් ඒහා ආශ්‍රයෙන් සිදුවන අපරාධ සියල්ලම මේවා හුදු අපරාධ නෙමේ, පොලිසියේ දේශපාලඥයිනුත් සිදු කරලද අපචාර ක්‍රියා විවිධ අපරාධ යටපත් කිරීම සඳහා ඒ සමාජයේ තිබෙන විවිධ පුද්ගලයෝ ඝාතනය කිරීමේ ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. මේ ඕපපාතිකව ෂණිකව ඇති වූ දෙයක් නෙමේ, කාලයක් තිස්සේ මේ දේශපාලන විකාශන ක්‍රියාවලියත් තුල මතුවෙන තත්වයන් තමයි සිද්ධ වෙන්නේ. ක්ලබ් බසන්තලා ඝාතනයත් මෙවැනි දේක මෙවැනි අපිත් නොදන්න තාමත් එහෙම නැත්නම් දන්නා කරුණා කාරණයක් පාදක වී සිදු අපරාධයක් වෙන්න බැරි කමක් නැහැ. වෛද්‍යවරයාත් මතු දිනක මේ විදිහට ඝාතනයේ ලක් වී එවැනි චෝදනාවක් එල්ල වෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා මේ සියල්ල සිදු වී තිබෙන්නේ කුමන පදනමක් මතද? මේ නරක නරකාදි ජරා ජීර්ණ දේශපාලන ව්‍යුහය නිසා තමයි මේ සියල්ල සිදු වී තිබෙන්නේ. මේ ජරා ජීර්ණ දේශ පාලනය විසින් නිර්මාණය කළා, ස්ථාපිත කළ ඇති සමාජ දේහය සහ නීතිය සහ මේ ව්‍යුහය නිසා තමයි මේ සියල්ල සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා කිසි කෙනෙක් හිතන්න එපා මේ කිසිදු අපරාධයක් විසුපට මේ නීතියේ අවභාවිතාවන් පිටුපස මේ පොලිසිය කරන නරක ක්‍රියාදාමයන් පිටුපස ඒ සියල්ල පිටුපස දේශපාලන නිසා මේ කියන දේශපාලඥයින් සහ මේ කියන සමාජ පරිසරය නිරතුරුව සිටින බව අපි කවුරුත් වටහා ගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. ඒ නිසා තමයි අප නිරතුරුව කියන්නේ මේ දේශපාලනයේ වෙනස් වූවොත් පමණයි මේ රට වෙනස් කරන්න පුළුවන්, මේ අවභාවිතාව වෙන නීතිය යහමගට ගන්න පුළුවන්, මේ අවභාවිතාව වෙන පොලිසිය යහමගට ගන්න පුළුවන්, මේ නීතියේ සර්ව සාධාරණත්වයේ යහපත් දිශාවකට යොමු කිරීමේ හැකියාව අප කාටත් ඇත්තේ කුමක්ද? ඒකට මූලික වශයෙන් මුල් වී ඇති මේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. අන්න එදාට තමයි අපිට යහතින් ජීවත් වීමට හැකි සර්ව සාධාරණ සමාජ ක්‍රමයක් බිහි කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඊට ආසන්නතම ඇති හොඳම මඟ තමයි ඉදිරි එළඹෙන ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේ අපි මේ සියලු දේශපාලන අලුගේතුරුන් මුදාහැරලා විනාශ කරලා එම්නන පරාජයට පත් කළා යහපත් දේශයක් ගොඩනගා ගැනීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී තට්ටුමාරු දේශපාලන ක්‍රමය පළවාහැරලා අපි යහපත් ජනාධිපතිවරණයක් යහ මේ ජනාධිපතිවරණයේදී පත් කර ගැනීමට කටයුතු කරමුයි කියන එක පණිවිඩය ලෝකවාසීත් ලංකාවාසීත් සියලු ඡන්දදායකයන්ට සහ ජනතාවට මේ තුලින් ප්‍රකාශ කිරීමට ඇත්තේ ඒකයි. ඒ පණිවිඩය සිතේ දරාගෙන ඉදිරියේදී අපි කටයුතු කරමු කියන සංඥාව දෙමින් මම නිහඬ වෙනවා. මම ශ්‍රීලාල් පියන්ත, ඊතලේ නිවුස් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔබ දරන අදහස් උදහස් පමණක් නොවේ,
ඔබත් ඔබ ආරක්ෂකංශ නිලධාරියෙක්ද බුද්ධි නිලධාරියෙක්ද එහෙම නැත්නම් සමාජයේ යම් කිසි අපරාධ පිළිබඳ තොරතුරු කරුණු කාරණා පිළිබඳ දන්නා අයෙක්ද ඒවා සියල්ල අප වෙත ලැබීමට සලස්වන්න ඒවා පිළිබඳව අපි පසුවිපරමක් සිද්ධ කළා ඒවා ඔබ එවන තොරතුරු වල නිවරදිතාවයක් තිබේද නැද්ද කියලා අප විසින් යම් සොයා බැලීමක් කළා ඒවා මේ ආකාරයෙන් ප්‍රචාරය කිරීමට ජනතාව දැනුවත් කිරීම සඳහා ඔබ වෙත මේ ආකාරයෙන් ප්‍රචාරය කිරීමට කටයුතු කරන බව ඉත අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට කැමැති ඉතින් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.